අයිබුවන් Microsoft Office Package එක අපි අරන් යන නවවෙනි වීඩියෝ එක තමයි මේ. මේ වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙනවා Microsoft PowerPoint එකක් ඕගොල්ලෝ හැදුවට පස්සේ කොහොමද ඒක ප්‍රසන්ටේෂන් එකක් කරන්න කියලා. කතා කරන්න අපි පොඩි කාරණා 10ක් ගැන ඕගලන්ට කියලා දෙන්න. හරි, අපි දන්නවා PowerPoint වලින් presentation අපි හැදුවට පස්සේ ඒවා යම්කිසි ඔයගොල්ලෝ කාර්යාලයක ඉන්නවා නම් ඒක විස්තර කරලා පෙන්වන්න ඕනේ. ඒ වගේම පාසලක වගේ ඔයගොල්ලෝ ඉන්නවා නම් ඔයගලන්ට ඒ පාඩම අනිවාර්යයෙන් මේ ළමයින්ට අපි කියලා දෙන්න ඕනේ මේ විදිහට කරන්න කියලා. හරි, මේ presentation එක මුල්ම සැරේ පළවෙනි වතාවට අපි කරන එක ටිකක් අමාරුයි. අපි දන්නේ නැහැ කොහොමද මේ presentation එක පටන් ගන්නෙ, කොහොමද ඉවර කරන්නේ, ඒ වගේම කොහොමද මේ කතාව ඉන්ටරෙස්ට් එහෙමත් නැත්නම් මිනිස්සුන්ට ප්‍රිය වෙන විදිහට කතාව කරගෙන යන්න කියලා. හරි, ඔයගොල්ලෝ ප්‍රසන්ටේෂන් එකක් කරන්න කලින් මෙන්න මේ කාරණා 10 ගැන චුට්ටක් අවධානය අරගෙන ප්‍රසන්ටේෂන් එක කරන්න. හරි, අපි බලමු මේ කාරණා 10 මොනවද කියලා. පළවෙනි එක තමයි සරල බව. ප්‍රසන්ටේෂන් එක කරන් යද්දි මතක තියාගන්න ඕනේ ගැඹුරු කාරණා අපි කතා කරන්න ගියොත් එහෙම මේක අහන් ඉන්න අයට සමහර විට ඕගලන්ගේ කතාව එපා වෙන්න පුළුවන්. ඒ හින්දා පළවෙනි කාරණාව තමයි ප්‍රසන්ටේෂන් එක සරලව පැහැදිලි කරගෙන යන්න. ඒතර සරල වෙන්න වෙන්න මතක තියාගන්න ඕනේ අහන කෙනෙක්ට මොනවද මෙයා මේ කියන්නේ කියන එක ගැන තේරෙනවා. ඕගොල්ලෝ බර වචන දාලා කරන් ගියොත් මතක තියාගන්න ඕනේ සමහර වෙලාවට ප්‍රසන්ටේෂන් එකේ සාර්ථකත්වය අඩු වෙන්න පුළුවන්. මොකද සමහර කරුණු අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා සරල විදිහට ප්‍රසන්ටේෂන් එක පටන් ගන්න. ඒ වගේම මුල ඉඳන් අගටම සරලව පැහැදිලි කරගෙන යන්න ඕගොල්ලෝ ප්‍රසන්ටේෂන් එකක් මුල ඉඳලම අගටම හදාගෙන යන්න සරලව තියෙන විදිහට. හරි, දෙවෙනි එක තමයි ඕගොල්ලෝ දැන් ප්‍රසන්ටේෂන් එක කරද්දී එකම තැන ඉඳන් මේක පැහැදිලි කරන් ගියොත් සමහර විට අපිට ඒකත් ඉන්න නරඹන්න එහෙම නැත්නම් මේ අහන් ඉන්න කට්ටියට එපා වෙන්න පුළුවන්. ඒ හින්දා පොඩ්ඩක් වේදිකාව තුල පොඩ්ඩක් එහා මෙහා ගමන් කරන්න පුළුවන් නම් නරඹන්න මැද්දට හරි කමන්නේ ඔයගලන්ට ගිහිල්ලා සමහර කරුණු කතා කරන්න පුළුවන් නම් එතකොට බොහෝ වෙලාවට නරඹන්නන්ගේ තියෙන ආකර්ෂණය වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා පුළුවන් තරම් එක තැන ඉඳගෙන මේක පැහැදිලි කරනවට වඩා විවිධ ඉරියව් වලින් විවිධ තැන් වලින් ඉඳන් මේක පැහැදිලි කරන්න. තුන්වෙනි කාරණාව හරියට මම කියන්න මෙන්න මේ වගේ දෙයක්. ඔගොල්ලෝ දැන් මේක කරද්දී පුංචි කතාවක් ඔවුන්ට කියන්න මේක අතරමැදදී. සමහර විට මේකටම ගැළපෙන කතාවක් නම් වඩාත් දුරට හොඳයි. අපි හිතමුකෝ වාහනයක් ගැන ඔගොල්ලෝ යම්කිසි ප්‍රොඩක්ට් එකක් ගැන පැහැදිලි කිරීමක් කරනවා කියලා. අපිට මේ වාහන හදන කම්පැනිය පටන් ගත්ත හැටි. එහෙම නැත්නම් මේ පුද්ගලයාගේ කතාවක් මේ වගේ දෙයක්. පුංචි කතාවක් අපි හැමෝම ආසයි කතා අහන්නේ. හින්ද පුංචි කතාවක් මේ වැද්දි දාන්න මතක තියාගන්න. මේ කතාවෙන් අර ප්‍රධාන කරුණ ගිලිහෙන්නේ නැති වෙන විදිහට මේ කතාව පොඩ්ඩක් කියන්න. මතක තියාගන්න වැඩි වෙලාවක් ගන්න එපා, පොඩි වෙලාවකින් මේක කියලා දාන්න මැද්දේ පුංචි කතාවක්. හතරවෙනි එක සාකච්ඡා කරන අයුරින් මේක ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ ඔයා තනියම කතා කරනා වගේ මේක කියන්න ගියොත් එහෙම සමහර විට සමහර වෙලාවට අපිට මේක කරුණු ඔවුන්ගේ මොළයට යන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා පුළුවන් තරම් නරඹන්නුත් එක්ක නිකන් කතා කරනා වගේ සාකච්ඡාවක් කරනා වගේ මාරුවෙන් මාරුවට ඔවුන් දිහා බලාගෙන කියන්න ඔයා කියන්න. ඒතර නිකන් මේක සාකච්ඡාමය ස්වරූපෙන් අරන් යන්න බලන්න. ඒක තමයි හතරවෙනි කාරණාව. හරි, පස්වෙනි කාරණාවට මම කියන්නේ මෙන්න මේ දේ තමයි කලින්ම සූදානම් වෙන්න. එහෙම නැත්නම් පුහුණු වෙන්න. ප්‍රසන්ටේෂන් එක දෙතුන් පාරක් කරලා බලන්න. ඔයගොල්ලෝ පළවෙනි සැරේ නම් කරන්නේ. ඒ වගේම අනිවාර්යයෙන්ම ඔබගේ ප්‍රසන්ටේෂන් එකට අවශ්‍ය කරන ලිපි ලේඛන, pen drive එක, ප්‍රසන්ටේෂන් එක, ඒතරේ ලැප්ටොප් එකයි කම්පියුටරේ වැඩ කරනවාද ඒව ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඔහෙම නැතු වුණොත් එහෙම මතක තියාගන්න ඕනේ අපි අරන් යන ප්‍රසන්ටේෂන් එක වැඩ කරන්නේ නැති වුණොත් සෑහෙන ප්‍රමාණයකට ගැටලුවක් එනවා අපිට. කොහොමද දැන් මේක කරන්න කියලා එතෙන්දී ගැටලුවක් එන්න පුළුවන්. එහෙනම් කලින් සූදානම් වෙන්න.
හයිවිනි තුම ඔබගේ කටහඬ පාලනය පිළිබඳව යම් කිසි ප්‍රමාණකට ඉගෙන ගන්න. හරි, මේ කියන්නේ ඔගොලන්ගේ කටහඬ කුමන විදිහකට තිබුණත් ගැටලුවක් නැහැ. ඔගොලන්ගේ කටහඬ ඇතැම් වෙලාවට උස් පහත් කරන ඒවා පිළිබඳ යම් කිසි ප්‍රමාණික අවධානයක් ගන්න. මම කියන්නේ සම්පූර්ණයෙන් හදාරන්න කියලා, ඔගොල්ලෝ හදාරන්න පුළුවන් නම් ඒක හොඳයි. යම් කිසි ප්‍රමාණයකට හඬ ඕන තැන්, හඬ අඩු කරන්න ඕන තැන්, ඒ හින්දා ඒක ගැන පොඩ්ඩක් බලන්න. සමහරවිට ඔගොල්ලෝ කතා කරනක ඇහෙන්නේ නැත්නම් අවධානය කොහොමඩවත් ඉන්නේ නැහැ. ඒ හින්දා හරි. ඊගාව කාරණාව හත්වෙනි එක, ඔබ ඔබම වෙන්න. ඒ වගේම සත්‍ය තොරතුරු පවසන්න. මේකෙන් කියන්නේ ප්‍රසන්ටේෂන් එක කරන්නේදී මතක තියාගන්න ඕනේ සමහර කාරණා සම්බන්ධව අපිට බොරු කියන්න බෑ. විශේෂයෙන්ම කාර්යාලයක ඔයගොල්ලෝ කතා කරන් යද්දී සමහරු වෙන වෙන කරුණු කියනවා. සමහර ඒවා සත්‍ය තොරතුරු නෙමෙයි. මතක තියාගන්න, එහෙම වුණාම අපිට ප්‍රසන්ටේෂන් එකට තියෙන ඇට්‍රැක්ෂන් එක, එහෙම නැත්නම් ආකර්ෂණය සමහර විට නැති වෙන්න පුළුවන්. ඒ හින්දා ඒක වෙන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. අටවෙනි එක, ඔබගේ ප්‍රසන්ටේෂන් එකට පුළුවන් තරම් ඡායාරූප, ප්‍රස්තාර, ඒ වගේම වීඩියෝ පෙන්වන්න. එහෙම නැත්නම් එක දිගටම කතාව කරන් යන්න එපා. මතක තියාගන්න, බොහෝ දෙනෙක් වැදගත් කරුණු කාරණා කතා කරන් යනවා. එහෙම කතා කරන් ගියාම සමහර විට නරඹන්නන්ගේ ආකර්ෂණය නැති වෙන්න පුළුවන්. මෙන්න ඔයගොල්ලන්ගේ ප්‍රසන්ටේෂන් එක මැද්දට යම්කිසි ඔයගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක, එහෙම නැත්නම් කතා කරන පාඩම සම්බන්ධව පුළුවන් නම් වීඩියෝ එකක් පෙන්වන්න. එතකොට මේ වීඩියෝකින් පස්සේ ඔයගොල්ලන්ගේ අදාළ කාරණාව සම්බන්ධ ප්‍රස්තාර, ඒ වගේම ඡායාරූප, වැදගත් වෙන දේවල් කරුණු වෙන වෙනම පෙන්වන්න. එතකොට ඒකත් එක්කම ඔයගොල්ලන්ගේ කතාව කරන් ගියාම ඔයගොල්ලන්ට වැඩි ලේසි වෙනවා. ඉතින් අටවෙනි කාරණාවට අපි කියන්නේ ඡායාරූප, ප්‍රස්තාර, වීඩියෝ අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ ප්‍රසන්ටේෂන් එකත් එක්ක එකතු කරලා පෙන්වන්න කියන එක. හරි, නවය වෙනුවට මම කියන්නේ ඔයගොල්ලන්ට ඔබගේ කතාවට එහෙම නැත්නම් නරඹන්නන් එකතු කරගන්න කියලා. එහෙම නැත්නම් ඕගොල්ලෝ තනියම කතා කරන්න ගියාමත් මතක තියාගන්න ඕනේ සමහර විට අපිට ගැටලොක් ඉන්න පුළුවන්. ඒ හින්දා නරඹන්නන් එක සම්බන්ධ වෙලා මේක කරන් යනවා නම් ඕගොල්ලන්ට පහසු වෙන වැඩි. හරි, උදාහරණයක් කියලා අපි ගියොත් එහෙම ඕගොල්ලෝ නරඹන්නන්ගෙන් ප්‍රශ්න අසන්න. අපේ හිතමු ඕගොල්ලෝ වාහනයක් ගැන කතා කරන් යද්දී ඔයගලන්ට පුළුවන් නරඹන්නන්ගෙන් අහන්න, දැන් ඔය මහත්තයාට වාහනයක් තියෙනවද, මෙතන ඉන්න පිරිසට කාර් තියෙනවද, එහෙම නැත්නම් කාර් එකක් නැද්ද, ගන්න බලාපොරොත්තු වෙන දින්න යන්නේ, ඒ වගේ දෙයක්. ඒකට පුළුවන් ප්‍රොඩක්ට් එක ගැන සම්බන්ධව යන්න කලින් ඕඩියන්ස් එකත් ඔන්න අපේ වැඩේට එකතු කරගෙන අපි ඉන්නවා. ඒතර ඒක බොහොම ප්‍රසන්ටේෂන් එකේ සාර්ථකත්වයට ඒකත් ගොඩක් වැදගත්. ඒ වගේම ඔබගේ කතාවට ඔවුන්ව එකතු කරගන්න. ඒ කියන්නේ ඕඩියන්ස් එකත් නරඹන්නන් ඔබලගේ කතාවත් එක්ක එකට එකතු කරගෙන ගියාම ප්‍රසන්ටේෂන් එක ඉතාමත් පහසුවක් එනවා. හරි, ඒක තමයි අපි නවයේ කාරණාව. 10 වෙනිදට මම ඔයගොල්ලන්ට කියන්නේ මම අවශ්‍ය ඔයගොල්ලන් ප්‍රසන්ටේෂන් එකේ කරන ප්‍රධාන කරුණ කොටස් තුනකට බෙදලා ඒක ඉදිරිපත් කරන්න. මුලින්ම ඒ කරුණේ තියෙන දේවල් ටිකක් පළවෙනියටම අපි කතා කරනවා. ඊට පස්සේ දෙවෙනියට මැද දෙයගේ අනිත් කොටස ගැන කියනවා. අන්තිමටම ඒ ප්‍රධාන කරුණේ අන්තිම දේවල් ටික කතා කරන් යනවා. එතකොට ප්‍රසන්ටේෂන් එක ඔයගලන්ට අඩුම තරමේ හැම කොටස් තුනකට බෙදුනහම මතක තියාගන්න ඕන අර ප්‍රධාන කොටස් තුන හරි අහන් ඉන්න මනුස්සය දැනගන්නවා. ඒ කියන්නේ මේ ප්‍රොඩක්ට් එකේ මේ මෝටර් වාහනේ එහෙම නැත්නම් ඔයගොල්ලෝ කරන පාඩමේ අර ප්‍රධාන කෑලි තුන ගැන ඒගොල්ලෝ වෙනම අවධානය ගන්නවා. සමහර ඒ තුන හරි ඔයගලන්ගේ මොලේ තියෙනවා. ඒ හින්දා ඔයගොල්ලෝ ප්‍රධාන ප්‍රසන්ටේෂන් එක මොකක් හරි කරන්න තියෙන කරුණක ඒක කෑලි තුනකට කඩලා එහෙම නැත්නම් ඒකේ ප්‍රධාන කරුණ කොටස් තුනකට බෙදලා ඒක ගැන කතා කරන්න, ඒක ගැන හදන්න. ඒ කාරණා තුනට අදාළව ඔයගොල්ලෝ දේවල් එහෙම වීඩියෝ එහෙම අදලා ප්‍රසන්ටේෂන් එක කරන්න. හරි, මේ ටික තමයි මේ කාරණා 10 තමයි ඔයගලන්ට PowerPoint ප්‍රසන්ටේෂන් එකක් කරද්දී ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න කියලා කියන තව සෑහෙන කාරණා තියෙනවා. ඉතින් ප්‍රසන්ටේෂන් දෙක තුනක් ඔයගොල්ලෝ කරාට පස්සේ මූලික දේවල් ඔයගොල්ලෝ ප්‍රසන්ටේෂන් එක කරන්න තියෙන බය එහෙම අඩු වෙනවා. එතකොට මේ දේවල් ඉබේම ඔයගලන්ගේ සමහර දේවල් එනවා. ඉතින් ප්‍රසන්ටේෂන් කරන්න, ඒ වගේම PowerPoint ප්‍රසන්ටේෂන් හදන හැටි අපි ඉස්සරහට ඔන්න වෙන වීඩියෝ එකකින් කියලා දෙන්න. ඒ වගේම PowerPoint වලින් කොහොමද ප්‍රසන්ටේෂන් හදන්නේ, ඒ වගේම
PowerPoint වල තියෙන සමහර options මොනවද කියන ඒවා අපි ඉස්සරහට එහෙනම් කතා කරමු. එහෙනම් තවත් video එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.